ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩ්‍රැගන් බීස් YouTube channel එකට. අද අපිට තියෙන්නේ අරලියා ෂූ සෙන්ටර් කියන එකේ මෙන්න මේ රිලේෂන් ඇල්ජිබ්‍රා ක්වරි පාවිච්චි කරලා 39 වෙනි ප්‍රශ්නේ අපිට කරන්න. රිමේ රිලේෂන් ඇල්ජිබ්‍රා ක්වරි අපිට හෙඩ් ස්කූල් එකේ අක්කම හොකක් ටයිප් කරන්න බෑ. අපි වෙනම තමයි ඒක ටයිප් කරන්න ඕනේ. අපි බලමු එහෙනම් කොහොමද කියලා ඒක කරන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ රයිට් ද රිලේෂන් ඇල්ජිබ්‍රා ක්වරි ෆයින්ඩ් ද ඩීටේල්ස් ඔෆ් ද බ්‍රෑන්ඩ් පූමා ප්‍රොඩක්ට් යූස් බ්‍රෑන්ඩ් ID as for user the table where the product details are stored as the product table කියන එක තමයි අපින් අහන්නේ. අපි බලමු එහෙනම් කොහොමද කියලා ඒක හදාගන්නේ. අපි මේකට selection එකක් තමයි අපි මේකට දෙන්න ඕන relation algebra වල. මේක කියන්නේ brand එක brand ID එක හතර වෙන එක හොයන්නේ කියලා අපිට product table එකෙන්. අපි බලමු එහෙනම් කොහොමද කියලා මේක හදාගන්නේ. මම මෙන්න මේ විදිහට ෆෝමැට් එකක් හදාගෙන තිනවා. මේකට තමයි මම ඒ කෝර එක දෙන විදිහ දාගන්නේ. මේ තින අපේ සිලෙක්ෂන් එක. සිලෙක්ෂන් එකේ අපේ අහන්නේ බ්‍රෑන්ඩ් ID එක සමාන වෙන්න ඕනේ හතරට. ඒ වගේම ඒකේ ටේබල් එක වෙනවා ප්‍රොඩක්ට් කියන ටේබල් එකකින්. මම මුලින්ම ටේබල් එක දෙනවා ප්‍රොඩක්ට් කියන ටේබල් එක දෙනවා. ඊට පස්සේ මම ඒකට බ්‍රෑන්ඩ් ID කියන එක සමානයි 4 කියන එක තමයි අපි දෙන්න ඕනේ. බ්‍රෑන්ඩ් ID එක සමාන වෙන්න ඕනේ 4ට. මේ විදිහට අපි දෙන්න ඕන බ්‍රෑන්ඩ් ID එක සමානයි 4 කියලා. අපෙන් අහන්න ප්‍රශ්නේ තමයි ඒක. එතකොට මම මේක මේ විදිහට අරගෙන ගිහිල්ලා දාගන්න මෙතෙන්ට. පූමා කියන බ්‍රෑන්ඩ් එක එතකොට අපි බලමු ගිහිල්ලා අපේ හෙඩ් ස්කූල් එකෙන් අපේ බ්‍රෑන්ඩ් කියන ටේබල් එකට ගිහිල්ලා පූමා කියන බ්‍රෑන්ඩ් ID එක 4. එතකොට ඒ විදිහට තමයි අපි මේකෙන් ගන්න ඕනේ ප්‍රොඩක්ට් කියන ටේබල් එකෙන්. මේ විදිහට අපි ගන්න ඕනේ බ්‍රෑන්ඩ් ID එක 4 කියලා. ඒ විදිහට තමයි එතකොට අපි සිලෙක්ෂන් එක දෙන්නේ. අපි බලමු එහෙනම් දෙවණීකින් අපිට මොකද්ද කියලා තින්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ ටිකට අපිට කියලා තියෙන්නේ රයිට් ද රිලේෂනල් ඇල්ජිබ්‍රා ක්වරි ටු ෆයින්ඩ් ද ඩීටේල්ස් ඔෆ් ද ජෙන්ඩර් මේල් යූසර් අමවුන්ට් ද රෙජිස්ටර්ඩ් යූසර් ටු this user one as the gender ID, use the gender table as a table store the gender of registered user. අපි බලමු මේකෙන් මොකද්ද කියලා තින්නේ කියලා. අපිට මේකේ user table එකෙන් තමයි ගන්න එන්නේ gender ID එක 1 කියලා. අපි බලමු එතකොට මේල් කියලා එන එකද තින්නේ කියලා. අපි gender ID එක මෙතනින් බලා ගන්න පුළුවන් අපිට ටේබල් එකෙන්. මෙන්න මේ ID එක 1 කියලා තමයි එතකොට අපිට ගන්න කියලා තින්නේ. එතකොට mail කියලා මේකේ අපි selection දැන් තමයි එතකොට දාගන්න ඕනේ fine කියලා. මම ඒකටත් මෙතෙන්ට ගිහිල්ලා මේකට මම දෙනවා user කියන ටේබල් එකෙන් තමයි අපි ගන්න ඕනේ. user කියන ටේබල් එකෙන් අරගෙන ඊට පස්සේ gender ID එක සමාන වෙන්න ඕනේ 1ට. gender ID සමානයි 1 කියලා මම දෙනවා. මේ විදිහට දීලා මම ඒක දාගන්න මගේ දෙවෙනි එකට. අපි බලමු එතකොට තුන්වෙනි එකේ අපිට මොකද්ද කියලා තින්නේ කියලා. තුන්වෙනි එකේ write the relation algebra query to find the details of the registered user gender male gender කියන එකේ gender කියන ටේබල් එකේ
මේල් එක යස වෙන යස ටයිප් එක එම්පලෝයි වෙන ඊට පස්සේ ටුද යස යස් 1 as the gender ID, use 1 as user type ID, use the table stored by registered user as a user. අපිට මේකින් කියලා තියෙන්නේ user table එකේ තියෙන gender ID එක සමාන එකට ඒ විදිහටම ඒකත් එක්කම user type එකත් ID එක එක වෙන ටික හොයන්න කියලා තමයි අපිට කියලා තින්නේ. මෙතන අපි මේකටත් සිලෙක්ෂන් කෝර එකක් තමයි දාගන්න ඕනේ. අපි බලමු එහෙනම් කොහොමද ඇල්ජිබ්‍රා කෝර එක අපි මේකට දාගන්නේ කියලා. මෙතනින් මං ගිහිල්ලා මගේ මෙතෙන්ට මං දෙනවා. අපි මේකත් user table එකෙන් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක gender ID එක gender ID එක සමාන වෙන්න ඕනේ එක කියලා. gender ID එක කියලා සමාන කරලා ඊට පස්සෙ මම එතෙන්ට n කියලා දාගන්නවා. මේ විදිහට මම n කියලා දාගෙන ඊට පස්සේ මම දෙනවා මෙතෙන්ට user type එක user type ID එක සමාන වෙන්න ඕනේ එකට මේ විදිහට. එතකොට මේ විදිහට දෙනවා. ඊට පස්සේ මම මේක දාගන්න මගේ තුන්වෙනි ප්‍රශ්නෙට කරෙක්ෂන් උත්තරේ විදිහට. බලමු හතරවෙනි ප්‍රශ්නෙන් අපිට මොකද්ද කරන්න කියලා තින්නේ කියලා. මේකෙන් අපිට කරන්න කියලා තින්නේ බ්‍රෑන්ඩ් ප්‍රොඩක්ට් කියන ටේබල් එකේ මෙතන බ්‍රෑන්ඩ් ID එක අපිට DSI කියන එකයි බාට කියන එකයි දෙකම ගන්න වෙනවා. එතකොට DSI කියන එකත් ඒ වගේම දෙකත් ගන්න වෙනවා බාට කියන එක. ඒකටත් අපිට සිලෙක්ෂන් එකක් තමයි දාගන්න වෙන්නේ. අපි බලමු මේක කොහොමද කියලා දාගන්නේ. මෙතන තමයි මේ විදිහටම ටයිප් කරගන්නවා. අපි එතකොට මේකට ප්‍රොඩක්ට් ටේබල් එකෙන් තමයි ගන්න ඕනේ. මම මුලින්ම ප්‍රොඩක්ට් කියන ටේබල් එක දාගන්නවා. ඊට පස්සේ මම මෙතනින් බ්‍රෑන්ඩ් ID එක දෙනවා. බ්‍රෑන්ඩ් ID එක 1යි 2යි මේ විදිහට මම දෙනවා. දෙකම එකපාරට ගන්න ඕනේ අපි. ඊට පස්සේ මම මේකත් දාගන්න ගිහිල්ලා මගේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදියට. මේ විදියට තමයි එතකොට අපේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ ගන්න තියෙන්නේ. එතකොට අපිට 39 වෙනි ප්‍රශ්න කතා කරලා ඉවරයි. අපි 40 වෙනි ප්‍රශ්නේ නැවත හම්බෙමු.